පුතලම දිස්ත්‍රික්කයේ වගේම ලංකාව පුරාම හැම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා මේ අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකයට නායකත්වයේ දෙන මේ ජෙනරල් අරුණ ජයසේකර මැතිතුමාගෙනුත් ඒ වගේම ගුවන් හමුදාවේ ගාක් නායකයින් අතර ප්‍රසාදය දිනාගෙන සිටින අපි කාටත් ඒක ගෞරවයක් වෙච්ච යාවයිස් මාස සම්පත් උයකොන්ත මැතිතුමාගෙනුත් ප්‍රියාඩ්මිරල් ෆ්‍රෙඩ් සෙනවිරත්න මැතිතුමාගෙනුත් ඒ වගේම ජාතික ජනබලවේගයේ පොත්තලම් දිස්ත්‍රික්කයේ නායකත්වයේ දෙන කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න සහෝදරයාගෙන් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික්කයට නායකත්වයේ දෙන අපේ ගයන් ජානක සහෝදරයාගෙන් සහ මගෙත් එක්ක අපේ විශ්වවිද්‍යාලයකට වැඩ කරපු හිටපු දැනට ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරක් දරලා සම්පූර්ණ සේවයෙන් ඉවත් වෙලා පූර්ණකාලීනව අපිත් එක්ක ජාතික ජනබලවේගයට එකතු වෙච්ච අපේ වරලත් ජනකාධිකාරී සුනිල් කුමාර ගමගේ සහෝදරයාගෙනුත් ඒ වගේම මේ වේදිකාවේ අසුන්ගෙන ඉන්න පුතලම දිස්ත්‍රික්කයට නායකත්වය දෙන්න මේ ඔබ විධායක සභාවට යෝජනා කරගත්ත සියලුම සහෝදරුන්ගෙනුත් මගේ ඉදිරියේ ඉන්න සියලුම සහෝදරුන් සහෝදරියන්ගෙනුත් අවසරයි. අතර මේක හරි විශේෂ දවසක් විශේෂ මොහොතක් පුතලම දිස්ත්‍රික්කයට අපේ චන්දන මහත්මයා කිව්වාගේ දැන් මේ ඉදිරියේ අපි පිළි අරගෙන එනකොට මට අපූර්ව අත්දැකීමක් දැනුණා. අපේ අරුණ ජයසේකර මහත්තයා සම්පත් උයකොඳ මහත්තයා හම්බෙන්න ඇවිල්ලා අතරක් දීපු සමහර අය සමහර සහෝදරවරු කාලකින් හම්බෙච්ච ළඟම මිත්‍රයෙක් මුණ ගැහුණා වගේ බැඳීමකින් බොහොම ලෙන්ගතුව අතරක් දුන්නා කතා බහ කළා. අරුණ මහත්මයාටත් ඒ අතීත අත්දැකීම් එකපාර මතක් වුණා බවක් අපට දැනුණා. ඒක මම එහෙම සිහිපත් කළේ ඊයේ දවසේ සුනිල් කුමාර ගමගේ සහෝදරයත් මමත් අපි ඉගෙනගත්ත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගියා. විශ්වවිද්‍යාලයේදී අපි අපේ කාලේ සමකාලීන අය අපට කලින් විශ්වවිද්‍යාලේ හිටපු අය ඒ වගේම මෑත කාලේ අපට පස්සේ විශ්වවිද්‍යාලෙන් අවුට් වෙච්ච සහෝදර සහෝදරයන් මුණ ගැහුණා. ඒ වෙලාවේ අපට දැනෙච්ච අර හැඟීම අපි ඉගෙනගත්ත තැනට ගියාට පස්සේ අපි අර එකට කාපු බීපු ඒ ලෙන්ගතු වෙච්ච හැඟීමම මට හිතුණා මෙතන ඉන්න අය අතරෙත් ඒ සහෝදර බැඳීමක් ඇති වුණා කියලා. මම ඒක අපේ සම්පත් තුයකොඳ මහත්මයන් ඇහුවට පස්සේ එතුමා මට කිව්වේ අපි වෙනස් තත්ත්වයන් යටතේ හිටපු අය වෙනස් තත්ත්වයක් යටතේ වැඩ කරපු අය නමුත් දැන් අලුත් අත්දැකීමක් මේක දැන් අපි අලුත් තත්ත්වයක් යටතේ සහෝදරය වගේ බැඳීමකින් වැඩ කරනවා කියලා. මම හිතන්නේ අපට මේ රට හදන්න තියෙන අපේ මාතෘභූමිය යලි ගොඩනගන්න තියෙන අධිෂ්ඨාන සහගත හැඟීම තමයි වෙන මොකක්වත් නෙමෙයි අන්නේ සහෝදරත්වයේ බැඳීම. ඒ බැඳීම තමයි ත්‍රිවිධ හමුදාවේදී ඔබ යුද්ධය ජයග්‍රහණය කළෙත් අනාගතයේදී අපි මේ රට ජයග්‍රහණය කරන්නේ. ඒක නැතුව බෑ. ඒ බැඳීම ඇත්තටම ලේ බැඳීමක්, බ්ලඩ් රිලේෂන්ෂිප් එකක්, අපේ බ්ලඩ් රිලේෂන්ෂිප් එකක්. ඒක නිසා අපේ හදවත් උණුසුම් වෙනවා ඒ බැඳීම නිසා. ඉතින් ඒ බැඳීමට පුළුවන් අපට අර අපි බලාපොරොත්තු වෙන පුනරුද යුගයක් ඉදිරියට ගේන්න. මේ පුනරුද යුගය කියලා කියන්නේ අපේ මහාචාර්යතුමා මේක හොඳට පැහැදිලි කරා. මම තව චුට්ටක් කිව්වොත් අපි අපේ අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කරන ගොඩනගන කටයුත්තේදී අපි ඒක කරන්නේ අපි විතරක් ඒක කරනවා කියන හැඟීමෙන් නෙමෙයි. එහෙම නැත්නම් මේක අපි තමයි පටන් ගන්නෙ. අපෙන් තමයි මේ රට ආරම්භ වෙන්නේ. අපට කලින් කවුරුත් මේක මුකුත් කරේ නැහැ කියන හැඟීම නෙමෙයි මේ තියෙන්නේ. අපට කලින් හිටපු හුඟක් අය මේ අලුත් බලාපොරොත්තුව සිහි ගන්වන්න, මේක පණ ගන්වන්න තමන්ගේ ජීවිත කාලෙම මහන්සි වෙච්ච උදවිය ඉන්නවා. නැහැ කියන්නේ නැහැ. අපේ රටේ හැම ශේෂ්ත්‍රයකම ඒ අය ඉන්නවා. අපි ගත්තොත් බලශක්ති ශේෂ්ත්‍රයේදී විමල සුරේන්ද්‍ර මහත්තයා විමල සුරේන්ද්‍ර බලාගාරය නිර්මාණය කරන්න දායක වුණා. සාහිත්‍ය ශේෂ්ත්‍රයේදී මාටින් වික්‍රමසිංහයන් ඒකට දායක වුණා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේදී සේනක බිබිලේ මහත්තයා වගේ අය ඒ පුනරුදය වෙනුවෙන් නව සමාජයක ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් වෙනුවෙන් දායක වුණා, ජීවිත පූජා කරන සිද්ධ වුණා. ඒ වගේම සංගීත ශේෂ්ත්‍රයේදී ක්ලරන්ස් විජේවර්ධන වගේ අය ඒකට දායක වුණා. හැම ශේෂ්ත්‍රයකම ආතර්ශී ක්ලාක් මහත්තයා අභ්‍යවකාශ විද්‍යාඥයෙක් හැටියට ඒකට උත්තර දායක වුණා. දේශපාලන ශේෂ්ත්‍රයේත් ඉන්නවා, ත්‍රිවිධ හමුදාවෙත් ඉන්නවා,
අපි දන්න ත්‍රිවිධ හමුදාවේ කුවට පස්සේ අපේ ඉතිහාසයේ එකවරම මතක් වෙන නම් තියෙනවා ත්‍රිවිධ හමුදාවේ හිටපු හැමෝම නෙමෙයි ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්මයා විජේ විමලරත්න මහත්තයා මෑත කාලේ ගත්තොත් යුද්ධය අවසන් කරන වෙලාවේ සරත් පොන්සේක මහත්තයා වගේ සුවිශේෂය ඉන්නවා ඒ හැමෝම අපේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ දිවි කැප කරලා මෙහෙස මහන්සි වෙච්ච අය දේශපාලනෙත් එහෙමයි අපේ පක්ෂ විතරක් නෙමෙයි හැම පක්ෂෙම ඉන්නවා වමේ ව්‍යාපාරයේ එන්නම් පෙර මහත්යල එස්සේ වික්‍රමසිංහ මහත්යල වගේ අය. ඒ වගේම දක්ෂිණාංශික දේශපාලනේ අපිට විරුද්ධ මත දරුවත් අපි දන්නෝ අපේ රටේ දේශපාලනය කරපු කදිරගාමර මහත්යය වගේ අය. ලක්ෂ්මන් කදිරගාමර මහත්යය වගේ අය දේශපාලනේ සන්නාමයක් තිබ්බා. අපේ රටේ ඒකීය භාවය වෙනුවෙන් ඒ වගේම දැවැන්ත විදියට අපේ රට ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ විශේෂයෙන්ම වෙසක් දිනේ ජාතික ජාත්‍යන්තර නිමාඩු දිනයක් බවට පත් කරන්න එතුමාලා මැදිහත් වුණා දේශපාලනයේදී. ඒ වගේම ගාමිණී ජයසූරිය මහත්තයා අපට මතකයි ඉන්දුලංකා ගිවිසුම් වෙලාවේ ජයා ජයවතර මහත්තයාගේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්සුණා. ඒ වගේ අය සමහර අය ඉන්නවා ඒගොල්ලෝ දේශපාලනයට අවිල මොකුත් හම්බ කරගත්තේ නැහැ. අපි අහලා තියෙනවා දඩ්ඩි සේනානායක මහත්තයා දේශපාලනේ එතුමා නැති වෙන වෙලාවේ එතුමාගේ බැංකු ගිණුමේ තිබෙන රුපියල් 400 ගාණක් කියලා. ඒ වගේ දක්ෂිණාංශික දේශපාලනය කරපු වාමාංශික දේශපාලනය කරපු විවිධ අය ඉන්නවා රට වෙනුවෙන් උන්නතිකාමී විදියට වැඩ කර මහන්සි වෙච්ච. අන්නේ හැමදෙනාටම අවසන් කරන්න බැරි වෙච්ච ගමනක් තියෙනවා. ඒ ගමන නිසා 20 සියවසේ 20 සතවර්ෂයේදී ශ්‍රී ලංකාවට අයිති වෙන්න තිබිච්ච තැන ලෝකේ අත්පත් කරගන්න බැරි වුණා අපට. ඒ නිසා අපට පිටිපස්සෙන් හිටපු රටවල් ගොඩාක් අපි පහු කරලා ගියා. අපි දන්නෝ දකුණු කොරියාව. ඒ කාලේ අපි ඔය මුඩුක්කු තියෙන පැතිවලට සාමාන්‍යයෙන් කොටහේන මට්ටක් කුඩිය වගේ පැල්පත් තියෙන මුඩුක්කු තියෙන පැතිවලට කිව්වේ කොරියාව කියලා. ඒකට හේතුවක් තුන මම ඇත්තටම කොරියාව එහෙම තමයි තිබුණේ කොරියන් යුද්ධ කාලේ. දුප්පත් ඒගොල්ලන්ට කන්න දේවල් තිබුණේ නැහැ. ඉතින් එහෙම රටක් දියුණු කරා ඒගොල්ලෝ අදිෂ්ඨාන සහගත මිනිස්සුන්ගේ නායකත්වය නිසා. අපි සාමාන්‍යයෙන් ඔය ඉස්සර ගම්මහරේදී කෙනෙක්ව රවට්ටන්න පුළුවන් නම් අපි රවටෙන්නේ නැත්තම් අපි ඒකට කියන්නේ ඔබ මේක කියාපන් කොණ්ඩෙ බැඳපු චීනුන්ට කියලා. ඒ කියන්නේ කොණ්ඩෙ බැඳපු චීනු රවට්ටන්න පුළුවන් කියලා තමයි හැඟීමක් තිබුණේ. චීන රවට්ටන්න පුළුවන් හැබැයි ලාංකිකයා රවට්ටන්න බෑ කියන හැඟීම තමයි ඒකේ තිබුණේ. හැබැයි අපිට රවට්ටන්න පුළුවන් ය කියපු චීනේ චීන ජාතිකයින් අද කොහෙද ඉන්නේ? ශ්‍රී ලාංකික අපි කොහෙද ඉන්නේ? කල්පනා කළ බලන්න නේද? අපට ආර්ථික සංස්කෘතික භාවයක් තිබුණ යුගයක් තිබුණා. කාලයක් තිබුණා. ඒක නිසා අපි ජපානෙන් හම්බෙච්ච වන්දිය එපා කියලා කිව්වා දෙවන ලෝක යුද්ධෙන් පස්සේ. ඉතින් ඒ වගේ අපට වඩා බොහොම පිටිපස්සෙන් හිටියා වියට්නාමේ 76 වෙනකම් ඇමරිකාවත් එක්ක යුද්ධ කරලා වියට්නාම් මිනිසුන්ට කන්න දේවල් තිබුණේ නැහැ. හැබැයි වියට්නාමේ මේ දේශපාලන නායකත්වය රටේ අඳුරගත්ත භෞතික සම්පත් ඒවා එකට එකතු කරලා අලුත් ගමනක් පටන් ගත්තා. අද වියට්නාමේ අපි පහු කරලා ගිහින්නම්. එතන මම දැක්ක පහුගිය දවසක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා කියලා සමාජ මාධ්‍යවල වාර්තා වුණා. අපි ඔහේ බලාගෙන ඉඳද්දී අපි පහු කරගෙන සිංගප්පූරුව ගියා ඉස්සරහට, වියට්නාමේ ගියා ඉස්සරහට, දකුණු කොරියාව ගියා ඉස්සරහට, මෙහෙම ගියොත් අපි ඔහේ බලාගෙන ඉන්නකොට ඇෆ්ගනිස්තානෙත් අපි පහු කරගෙන යයි කියලා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්තයාලා ඔහේ බලාගෙන හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාලා රාජපක්ෂ මහත්තයාලා ඒගොල්ලෝගේ පාලන කාලය තුල ඔහේ බලාගෙන හිටපු අය නෙමෙයි. ඒගොල්ලෝ ඔහේ බලාගෙන හිටපු අය නෙමෙයි. ඒගොල්ලෝ මහජනතාවගේ බලය අරගෙන, ඡන්ද බලය ජනවරම ජන බලය අරගෙන ජනතාව වෙනුවෙන් නෙමෙයි ඒගොල්ලෝ සේවය කළේ, වැඩ කරේ. ඒගොල්ලෝ සේවය කරේ අපේ රට දූෂණය කරන, හොර කරන, නාස්ති කරන, මංකොල්ල කන මංකොල්ලකාරී හොර තක්කඩි ගලක් වෙනුවෙන්. ඒ වෙනුවෙන් අපේ රටේ ජාතික සම්පත් විකුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔහේ බලාගෙන හිටියේ නෑ. විවෘතාර්ථික ප්‍රතිපත්ති අපේ රට හඳුන්වා දීලා රටට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න තිබිච්ච තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය, විගං සංස්ථාව, වාහන සංස්ථාව, ටයර් සංස්ථාව, කන්තලේ සුගර් එක, තෙල් හා ඒ වගේම පෙහෙකම්හල් ටික, වතු සමාගම් ටික, වැවිලි කර්මාන්ත ආයතන ඒවා විකුණලා දැම්මා. ඒවා නැති කරා. යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුව නැති කරා. යුනයිටඩ් ට්‍රැක්ටර් එක ප්‍රෞජලීකරණය කළා. මේ ගොඩාක් ඒවා තියෙනවා. අපේ රටේ බොහොම සොච්චම් ප්‍රමාණයක් තමයි ඉතුරුනේ. 1978 ඉඳලා 94 වෙනකම් ආයතන 78ක් ආයතන 46ක් පෞද්ගලීකරණය කළා. 94 ඉඳලා
දෙදස් පහල වෙනකොට ඉතුරුටික පෞද්ගලි කරණය කරා. ඒකනි සාතමයි ලෝක සිතිය මේ ඔබ බලන්න ශ්‍රී ලංකා පිහිටල තිය තැන අනුව කවදාවක අපේ ගුවන්සේවේ පාඩුවෙන් විදියක් නෑ. අපේ ගුවන්සේවේ පාඩුවෙන් විදියක් නෑ. මුද ලෝක සිතිය මේ සියලුම රටවල් හුවමාරු වෙන තරක තමයි ශ්‍රී ලංකාව තියෙන්නේ, අපේ ගුවන්සේවේ තියෙන්නේ. හැබැයි ශ්‍රී ලංකන් ගුවන්සේවය පාඩු කළා. අපේ නැව් සංස්ථාව අපට තිබුණා, ශ්‍රී ලංකාවට නැව් සංස්ථාවක් තිබුණා. ඒ නැව් සංස්ථාව නැති කරා. ඒ වගේම තමයි අපේ වරාය පාඩු කළා. හැබැයි අපේ වරායවත් නැව් සංස්ථාවත් පාඩු වෙන්න ඕන එකක් නෙමෙයි. මොකද අපි පිළිටලා ඉන්නේ ලෝකයේ හුවමාරු වෙන, නැව් හුවමාරු වෙන මධ්‍යස්ථානයේ. ඒක තමයි අපට තෙල් නැහැ තමයි. තෙල් සම්පත අපි තාම කැණීම් කටයුතු කරනවා. හැබැයි කන්ජ තෙල් සංස්ථාව කෑලි කෑලි කඩලා කඩලා වෙන තැන් වලට දුන්නා. නැප්තා එක වෙනම දුන්නා, නයිලෝන් එක වෙනම දුන්නා. ඒවා අපිට තාර ටික හදන්න තිබුණා, සුවඳ විලවුන් ටික හදන්න තිබුණා. ඒ තෙල් වල අතුරු පළ හැටියට නිෂ්පාදන ගොඩාක් තිබුණා. ඒවා කඩලා කඩලා දුන්නා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයලා නිකන් හිටලා නැහැ. ඔහේ බලන් හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ ගියපු ගමනේ ප්‍රතිඵල තමයි අද අපට මේ භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම දැන් ඒගොල්ලෝ ආයේ බලය අරගන්න රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රාජපක්ෂලා, සිරිසේනලා, චන්ද්‍රිකාලා මේ ඔක්කොමලා මේ රට පාලනය කරපුවා කරන සියලු දෙනා විවිධ විදිහේ බොරු කතා ගොතනවා, සුරංගනා කතා ගොතනවා අපේ රටේ ජනතාව රවට්ටා. ඒගොල්ලෝ කියනවා මේ අර්බුදේ හැටි. දැන් අපට වඩා, ඔබට වඩා, ජනතාවට වඩා මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. මේකෙන් ගොඩ එන්න විදියක් නැහැ. මේක දැවැන්ත අර්බුදයක්. මේක ආයේ මහා අර්බුදයක් කියලා කියන්නේ කවුද? අවුරුදු 76ක් මේ රට පාලනය කරන්න දායක වෙච්ච අය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, අගමැතිවරයෙක්, දැන් ජනාධිපති හැටියට ඉන්න රනිල් වික්‍රමසිංහ. පොඩි කාලයක් නෙමෙයි, අවුරුදු 40කට වැඩිය. අපේ පාර්ලිමේන්තුවේ හිටපු, අපේ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ඇමති, කර්මාන්ත ඇමති, යෞවන කඩයුතු ඇමති, අගමැති, මේ ඔක්කොම ඇමතිකම් දරපු කෙනෙක් දැන් කියනවා ඔහේ බලාගෙන ඉන්නකොට රට පහු කරගෙන අනිත් රටවල් ඉස්සරහට ගියා කියලා. එතකොට ඔබට තේරෙන්නේ නැද්ද ඒගොල්ලෝ පාවිච්චි කරපු වැරදි ආර්ථික උපක්‍රමයක් මේකේ තියෙනවා කියලා, වැරදි උපාය මාර්ගයක් තියෙනවා කියලා. දැන් ඒ වරද ඒගොල්ලෝ පටවන්න යන ජනතාවට, ඒ වරද පටවන්න යන ජනතාවට ඒක අමුවෙන්ම කිව්වේ කෙනෙක් තමයි බැසිල් රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ එක වෙලාවක කියනවා මේ රට අර්බුදයට ගියා නම්, අපි වැරදි කරා නම් ඒකට අපිව පත් කරගත්ත ජනතාවත්වක් කියන්න ඕන කියලා. කිව්වද නැද්ද? කිව්වා. බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ කිව්වා අපි වැරදි නම් අපිව පත් කරගත්ත ජනතාවත් වග කියන්න ඕන කියලා. එහෙමනම් දැන් අපි බලන්න ඕන මොකද්ද මේ වරද කියලා. මොකද ඒගොල්ලෝ කියන මේ අර්බුදේ මොකද්ද? දැවැන්ත අර්බුදේ මොකද්ද? ඒක ඒගොල්ලෝ සලකන්නේ බොහොම පටු දෙයක් හැටියට. දැන් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා කියන මේ අර්බුදේ හැටි කියන්නේ මේ කලින් තෙල් පෝලින් තිබුණා, ගෑස් පෝලින් තිබුණා. දැන් තෙල් පෝලින් නැහැ, ගෑස් පෝලින් නැහැ. එතකොට දැන් අර්බුදේ විසදිලා. කලින් ආහාර මිල වැඩි, උද්දමනේ වැඩි, දැන් උද්දමනේ අඩුයි. ඒ කියන්නේ දැන් අර්බුදේ විසදිලා. කලින් ඩොලර් තිබුණ නැහැ, දැන් අපිට ඩොලර් එන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ අර්බුදේ විසදිලා. කලින් ගොවියට පෝර ටික තිබුණේ, දැන් අපි වැඩි ගන්නට හරි පෝර ටික දෙනවා. ඒ කියන්නේ අර්බුදේ විසදිලා. එහෙම නේද කියන්නේ? ඒකෙන් ඉඳ ජනතාවට හදනවා, පෙන්නනවා මතයක්. මොකද්ද? රනිල් වික්‍රමසිංහ දැන් මොනවා හරි කළා, ආයි මේක හරවලා අරගෙන කෙලින් කරලා ගන්න හදනවා. ඒකෙන් ඉඳ ඡන්ද නැතුවම රනිල්ට මේක බාර දෙමු, තව ටිකක් කෙලින් කරගන්න කියලා. නේද? එහෙම කියනවනේ. නේ රංගේ බණ්ඩාර මේ පුත්තලමේ හාදයා අර අවුරුදු දෙකකට රනිල්ට මේක දෙමු ඡන්ද නැතුව කියලා කියන්නේ ඒකට. ඡන්ද නැතුව ව්‍යස්සා පැත්තකට දාලා, ජනමතය පැත්තකට දාලා දැන් මේක කෙලින් කරගන්න දෙමු කියලා කියනවා රනිල්ට තව අවුරුදු දෙකකට. නැත්ද? එතකොට ඇත්තට අරුමුද ඒකද? ඇත්තට අරුමුදයි කියලා කියන්නේ පොලිම තිබුණා, පොලිම ඉවරුනාම අරුමුද ඉවරද? දැන් කල්පනා කරන්න, පොලිම නැහැ, තෙල් තියෙනවා. පොලිම නැහැ, ගෑස් තියෙනවා. පොලිම නැහැ, දැන් අපි කරවලේ ඉන්නේ නැහැ. ඒක ඇත්ත. හැබැයි ජනතාව ජීවත් වෙන්නේ කොහොමද දැන්? දැන් ඔබ, ඔබේ දරුවන් කලින්ට වඩා සතුටෙන් සන්තෝෂෙන් ජීවත් වෙනවද? ඔබ කලින්ට වඩා හොඳ ආහාර වේලක් කනවද? ඔබ බෙහෙත් ටික ගන්නවද? දරු අධ්‍යාපනයේ හරියට කරනවද? දැන් මේ A level විභාගේ ප්‍රතිඵල පාස් වුණා.
දැන් මම දැක්ක මේ පෙතරවාලිනේට ප්‍රවෘත්තියක් විභාගයේ ප්‍රතිඵල හොඳ නැති හින්දා කුරුණෑගල ළමයේ සියදි විනාසාගෙන. හැබැයි සියදි විනාසා ගන්න ළමයටත් ඒ තුනක් තියෙනවා. එහෙමයි තියෙන්නේ. ඒ තුන ගත්ත ළමයිතුත් අද සියදි විනාසා ගන්න හේතුව මොකද? හේතුව විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව නැහැ. දැන් විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව නැහැ. ඉතින් එතකොට මේ ආර්ථිකය හොඳ වෙලාද? මේ ක්‍රමේ හරි ගිහිල්ලාද? කල්පනා කරලා බලන්න ඕනේ. ඒක නිසා අපි පොඩ්ඩක් මේ අර්බුදයේ ස්වභාවය පොඩ්ඩක් තේරුම් ගත්තොත්, මේ අර්බුදයේ ස්වභාවය අපි හිතනවා මේ සරල දෙයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහල කියන වගේ, සජිත් ප්‍රේමදාස කරන වගේ, රනිල් වික්‍රමසිංහල කරන වගේ සොච්චම් බඩු මල්ලක් බෙදලා මම ඒක අගෞරව කරනවා නෙමෙයි. නමුත් ඒකෙන් විසඳන්න පුළුවන් අර්බුදයක් නෙමෙයි. හාල් ටිකක් බෙදලා, එහෙම නැත්නම් අර අස්වැසුම කොටසක් දීලා, එහෙම නැත්නම් අධ්‍යාපනයේ අර්බුදයට, අධ්‍යාපනයේ අර්බුදය කියන්නේ පාසලක පන්ති කාමරයක පරිගණක ප්‍රශ්නේ විසඳලා පරිගණකයක් දීලා විසඳන්න පුළුවන් අර්බුදයක් නෙමෙයි. ඊට වඩා බරපතල එකක්. ඊට වඩා කාලයක් පැතිරෙන එකක්. ඒ නිසා අපි මේ අර්බුදය අඳුර ගන්නවා පස් ආකාරයකින්. ආකාර පහකින්. එකක් තමයි අපේ රටේ තියෙනවා දැවැන්ත නිෂ්පාදන අර්බුදයක්. අපේ රටේ මෙතෙක් තිබිච්ච ඉතිහාසයත් එක්ක සංසන්දනය කරනකොට, අද ලෝක අවශ්‍යතාවයත් එක්ක සංසන්දනය කරනකොට අපට සපුර ගන්න බැරි. මේ 2,25,00,000 ජනතාවගේ ආදායම දියුණු කරන්න බැරි. රටේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න බැරි. රටේ අටිතල පහසුකම් ටික හදන්න බැරි මට්ටමේ නිෂ්පාදන අර්බුදයක් තියෙනවා. ඒ නිෂ්පාදන අර්බුදේ කොච්චරද කිව්වොත්, එදා 1990 දශකයේදී දළදේශීය නිෂ්පාදනයේ 23%-25% වෙච්ච අපේ රටේ ආදායම, ආණ්ඩුවේ ආදායම අද 8%-10% වැඩිලා තියෙනවා. නිෂ්පාදනය කඩාගෙන වැඩිලා තියෙනවා. තේ රබර් පොල් ඔක්කොම ගත්තන් එහෙමයි. මේ ආනමඩුව ගත්තොත් නේද, පොල් ත්‍රිකෝණයේ තියෙන දිස්ත්‍රික්කයක්. ඒ වුණාට දැන් පොල් ගස් ටික නඩත්තු වෙන්නේ නැහැ. අද තෙල් කර්මාන්තේ, පොල් තෙල් කර්මාන්තේ පවත්වාගෙන යන්න බෑ. ඒ මොකද ආනායනික පොල් තෙල් වලින්, ආනායනික තෙල් වර්ග වලින් අපේ දේශීය ගොවියා අසරණ කරලා තියෙනවා. අපි හම්බුණා පහුගිය දවස්වල ඒ කර්මාන්තේ ඉන්න අය. ඒගොල්ලෝ කියන අපට දැන් මේක පවත්වාගෙන යන්න බෑ. ලෝකයෙන් එන අර දේවල් එක්ක අපට තරම් කරන්න බෑ. අපි අර්බුදයකට ගිහිල්ලා ඉන්නේ කියලා. හැමතැනම මෙහෙමයි. අවශ්‍යතාවෙන් තුනෙන් පංගුවක් සපයනවා. හැබැයි නුවරඑළිය ගොවියොත්, නුවරඑළිය අල හදන ගමන් ඒගොල්ලෝ කන්නේ පකිස්තාන අල. ගොවියා කන්නේ ගෙදර ගෙනියන්නේ පකිස්තාන අල. මොකද එයාට ගෙදර ගෙනියන්න මිල අඩු අල තියෙන්නේ පකිස්තාන අල. නුවරඑළියත් පකිස්තාන අල තියෙනවා. දඹුල්ලට ගියොත් දඹුල්ලේ ලොකුලුණු ගොවියට ගෙදර ගෙනියන්න තියෙන්නේ දඹුල්ලේ පකිස්තානින් ඉන්දියාවෙන් ගේන ලුණුටි. මම ඊයේ පෙරද ගියා මොරටුවට. මොරටුවේ මේ වගේ රැස්වීමක් තිබුණා. මොරටුවේ වඩු කාර්මිකයෝ තමන්ගේ ප්‍රශ්නේ කතා කරන්න ඇවිල්ලා තියෙනවා. වාඩි වෙලා ඉන්න තියෙන්නේ හැබැයි ප්ලාස්ටික් පුඩු. ඒකයි අර්බුදයේ ස්වභාවය. ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ බිඳ වැටිච්ච තරම. හැමතැනම එහෙම තමයි. ඒ කන බොන එකේ ඉඳලා එදිනදා පරිහරණය කරන භාණ්ඩවල ඉඳලා අද අපට අපේ නිෂ්පාදනයේ නැවත නගා සිටුවන්න වෙලා තියෙනවා. නිෂ්පාදන අර්බුදයේ ප්‍රතිඵලය මොකද්ද? ඒක ප්‍රතිඵලය තමයි අපට ආදායම අර්බුදයක් තියෙනවා. ඒ කියන්නේ රටේ ආදායම, ජනතාවගේ ආදායමත් එහෙමයි, ආණ්ඩුවේ ආදායමත් එහෙමයි. අයවැය පරතරේ පියවන්න බෑ. ආදායමට වඩා වියදම තුන්ගුණයක් විතර වෙලා තියෙනවා. කල්පනා කරලා බලන්න එහෙම නැද්ද කියලා. ඒක තමයි ආදාය මර්බුදේ. ඊළඟට ඒකේ ප්‍රතිඵලයක් හැටියට තියෙනවා නිෂ්පාදනය කඩාගෙන වැටීමෙන් ආදාය මර්බුදයක් ඇතිවීමෙන්. ඊළඟ තුන්වෙනි අර්බුදේ තමයි අපට වෙළඳ ශේෂ අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි අපනයනය කරන භාණ්ඩවල ආදායමට මදි, දෙගුණයක් විතර මදි පිටරටින් ගෙන්නන භාණ්ඩ හා සේවා වලට යන වියදම අපි අපනයනය කරලා ලැබන්නේ බිලියන 10යි 11යි. හැබැයි වියදම් කරනවා ඩොලර් බිලියන 20ක් 22ක් විතර. ඒතර හැම අවුරුද්දෙම ඩොලර් බිලියන, රුපියල් නෙමේ ඩොලර් බිලියන 10ක විතර පරතරයක් අපි ණය වෙන්න දාතියෙනවා. ඒ නිසා අපි ඊළඟට ගියා ණය අර්බුදයක. අපේ රටේ හතරවෙනි අර්බුදේ තමයි ණය අර්බුදය. මේ ණය අර්බුදේ නිකන් ආපු එකක් නෙමෙයි. කාලයක් තිස්සේ මෙන්න මේ ආනයන අපනයන අර්බුදේ ප්‍රතිඵලයක් හැටියට ණය අර්බුදේ ආවා. ඊළඟට ඒකට එකතු වුණා අපේ රටේ දේශපාලකයෝ, නායකයෝ තමගේ චරිත පුම්බ ගන්න නාස්තිකාර වියදම් කරන්න ණය අරගත්තේවා. මෙතන අපේ රටේ ජාතික සලස්මකට නෙමෙයි ණය අරගෙන තියෙන්නේ. නිෂ්පාදනයේ උමනාට නෙමෙයි ණය අරගෙන තියෙන්නේ. ජනතාවගේ අවශ්‍යතාවය අඳුරගෙන නෙමෙයි ණය අරගෙන තියෙන්නේ. ඒ වෙනුවට ඒගොල්ලෝ ජනාධිපතිකම ගන්න ප්‍රදේශවල තමන්ගේ පළාත අර
රටේ ජනාධිපති වුණාම එයා යුවරජුර එක ප්‍රාන්තයක් හදන වගේ, එක ප්‍රදේශයක් හදන වගේ, එක කලාපයක රජුරු වගේ මොකද කරන්නේ? ඒ පැත්ත හදා ගන්නවා. මේකල කල්පනා කරේ මොකද දන්නවද? ජනාධිපතිකම නැති වුණාට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම හරි තියා ගන්න පුළුවන් තමන්ගේ පැත්ත හදාගත්තොත්. ඒක හින්දා මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනේ, මහින්ද රාජපක්ෂ වරාය, මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව, මහින්ද රාජපක්ෂ පාර, මහින්ද රාජපක්ෂ හැම එකම හැදුවා. ඊට පස්සේ මෛත්‍රීපාල යනකොට එයා පොළොන්නරුවට ගෙනිච්චේටි. එහෙම නෙවෙන්නේ. ඊට පස්සේ පොළොන්නරුවේ මෛත්‍රීපාල වැඩ කරන්න පටන් ගත්තා. හරි, හැමතැනම එයා අටව ගන්න. එහෙම ගත්තොත් ඉතින් හැම දිස්ත්‍රික්කෙදම දිස්ත්‍රික්ක 25ම රජවරු හොයා ගන්න වෙනවා අපි. ඒ ක්‍රමයට ගියොත්. හැබැයි ඒකෙන් උනේ රට ණය වුණා. ඊයේ ණය ගෙවා ගන්න බැරි වුණාම ණය ගෙවන්න ණය ගත්තා. ඒවා තමයි දැන් අපි මේ කියන ජාත්‍යන්තර බැඳුම් කර ISB කියලා කියන්නේ. ණය ගෙවන්න ගත්ත ණය. ඒවා මහා නාස්තිකාර ණය. වැඩි පොලියට ඒවා ගන්න සිද්ධ වුණා. අර ද්විපාර්ශ්වීය බහුපාර්ශ්වීය නෙමෙයි, වාණිජ වෙළඳ පොලේ. වාණිජ වෙළඳ පොලෙන් ගන්නකොට කොන්දේසි අඩුයි, හැබැයි පොලිය වැඩි. ඉතින් ඒ වැල් පොලියට ගිහිලා තමයි රට ණය උගුලක හිර වුණේ. ඒක ප්‍රතිඵලය මොකද? ජනතාව හම්බ කරන දේ, උපයන දේ ණය වාරිකේ පොලිය ගෙවා ගන්න මදි වුණා. ඊළඟට ඒ අර්බුදේ ඊළඟ හතරවෙනි කොටස තමයි, පස්වෙනි කොටස තමයි ඊළඟට අපිට දරා ගන්න බැරි ඇති නැති පරතරයක් නිර්මාණය වුණා. දැනුත් මේ ආර්ථිකය තුලේ පෝසත් පිරිසක් ඉතුරු වෙලා ඉන්නවා. හැබැයි දුප්පත් අති බහුතරයක් ඉන්නවා. දුප්පතුන්ගේ ගොඩට වැටෙන පෝසත් මිනිස්සු දවස ගානේ වැඩි වුණා. දුප්පතුන්ගේ ගොඩට වැටෙන පෝසත් මිනිස්සු දවස ගානේ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා පහළ මධ්‍යම පන්තියේ පෝසතුන් දුප්පතුන් වෙලා අවසානයේ ඇති නැති පරතරේ විශාල වෙලා තමයි දැන් මේ අර්බුදේ පුපුරලා ගිහිලා තියෙන්නේ. 2022 වෙනකොට රටක් හැටියට අපි බංකොලොත් භාවයේ ප්‍රකාශයටපත් කරා. එන්න මේ ගමන තමයි මේ ආවේ. මේ අවුරුදු 76 ගමන මම මේ කැටියෙන් කිව්වේ. ආයෙත් කිව්වොත් එහෙම නිෂ්පාදනය කඩා වැටුණා. ඒ නිසා ආදායම නැති වුණා. ඊළඟට අපනයන ආනයන පරතරයක් ඇති වුණා. ඒක බියව ගන්න බැරි වුණා. ණය ගත්තා, ණය අරබුදේ ඇති වුණා. ඒ අවසානයේ අපේ රටේ ඇති නැති පරතරය එන්න එන්න වැඩි වුණා. පස්සාකාරයක අරබුදයක්. මේක අපි ආගමානුකූලව හිතනවා නම් දුක කියලා. මේ අරබුදේ තමයි දුක. ඒක ආකාර පහයි. ඊළඟට මේක ඇතිවීමට හේතුව, මේ අර්බුදේ නිර්මාණය වීමට හේතුව, ඒ කියන්නේ දුක ඇතිවීමට හේතුව ගත්තොත් හේතුත් පහක් තියෙනවා. හේතු පහයි. එකක් ජාතික සැලැස්මක් අපිට නැහැ. රටේ ජාතික දැක්මක් සැලැස්මක් නැහැ. ආණ්ඩු මාරු වෙන සැලසුම් මාරු වෙනවා. ඇමති මාරු වෙන සැලසුම් මාරු වෙනවා. නේද? මුලින් කිව්වා විවෘතාර්ථිකේ කාලයක් ඒක ඇදගෙන ගියා. චන්ද්‍රිකා ආවට පස්සේ විවෘතාර්ථිකේ මානුෂික මුහුණුවර කිව්වා. ඊට පස්සේ සුභානාගතයක් කිව්වා. ආසියාවේ ආශ්චර්ය කිව්වා. නේද? මේවා කියලා නන්දාගත්ත යහපාලනය කිව්වා. අවසානයේ නන් වලට තියෙන වටිනාකමක් නැති වුණා. දැන් කවුරු හරි සුභානාගතයක් කියපුවම නිකන් හග් ගෑවෙනවා. ඈ යහපාලනය කියලා කියාගන්න බෑ තව කාටවත්. යහපාලනේ වහපාලනේ වගේ වෙලා ගියා. නැද්ද? මේ නමට නම් වලට තියෙන වටිනාකමක් මේ මිනිස්සු දේශපාලඥයෝ නැති කරා. හැබැයි එකම වැඩපිළිවෙල මේ ගම ගලාගෙන ආවා. ඒ වැඩපිළිවෙල තුළ තිබුණ දේ මොකද්ද? ජනතාවගේ සුභ සාධන අතෑරලා, ජනතාවගේ පැවැත්ම අතෑරලා, ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපීම ආණ්ඩුවෙන් අතෑරලා ඒවා අර ගජමිත්‍ර දේශපාලනයට ගියා. එක තමයි එතකොට හේතුවක් ජාතික සැලැස්මක් අපට නැතිකම. දෙක තමයි වංචාව දූෂණය. මම ඒ ගැන කතා කරන්නේ මෙතුමල්ල ගොඩක් කතා කරා. වංචාව දූෂණය කියන එක දේශපාලන අංගයක් බවට පත් වුණා. තුන තමයි ගජමිත්‍ර ආර්ථිකයක් හැදුවා. ඒක තමයි අර ෆුඩ්බයිස් කලෙන් යන කට්ටිය හෙලිකොප්ටරෙන් යන පටන් ගත්තේ. සචින් මාස් ගුණවර්ධනල වගේ අය. SB සානායකලට තමන්ගේ වත්කම් හොයාගන්න බැරි වුණා. මහින්දානන්ද අලුත්ගම ගේලට තමන්ගේ වත්කම් හොයාගන්න බැරි වුණා. ලංකාවේ ඇමතිවරුන්ගේ වත්කම් හොයන්න පැන්ඩෝරා ගිනුම් පැනමා ගිනුම් විකිලීස්ලා ඒගොල්ලෝ ඕන වුණා. නැද්ද කියන්නේ? ඉස්සර හැම දෙයක් තිබුණේ නැහැ. මම අර කලින් කතා කරපු මහත්තුරුන්ගේ දේශපාලනේ තියෙන කාලේ එහෙම දෙයක් තිබුණේ නැහැ. හැබැයි දැන් එහෙම නෙමෙයි. ලංකාවේ ඇමතිවරුන්ට ගෙවල් තියෙනවා හොලිවුඩ් වල, බොලිවුඩ් වල, එක එක තැන් වල. ඒ ලෝකේ ධනවතුන් ඉන්න ජීවත් වෙන නගරවල. ඒ නගරවල තමයි ගෙවල් තියෙන්නේ. මේගොල්ලොන්ටත් එහෙන් ඉඩමක් ගන්න එක, ගෙයක් ගන්න එක තමයි වරප්‍රසාද ජීවිතේ බවට පත් වුනේ. ඒ ගජමිත්‍ර ආර්ථිකයක් නිර්මාණය වුණා. එතකොට ජාතික සලස්මක් නැතිකම,
එවගේම වංචාව දූෂණය, මේ ගජමිත්‍ර දේශපාලනය, ඊළඟට රටේ ආර්ථිකයට මෙහෙවන කර්මාන්තකරුවන්ට ව්‍යවසායකින්ට රාජ්‍ය අනුග්‍රහයක් නැතිකම. මොකද ඒගොල්ලෝගේ ආර්ථික ප්‍රතිපත්තිය උනේම දිගටම රජයේ නිදහස් වෙන්න ඕන, රජය අයින් වෙන්න ඕන, රජයේ මැදිහත් වීම නැති වෙන්න ඕන කියලා. අවසානයේ ප්‍රතිඵලය උනේ මොකද්ද? ආර්ථිකේ කඩාගෙන වැටෙනවා බලාගෙන ඉඳද්දි කඩාවැටෙන්න පටන් ගත්තා. ඒක ඊළඟ අර්බුදයට හේතුව. ඒ වගේම අපිට නීති ආධිපත්‍යක් නැහැ. රටේ නීති ආධිපත්‍ය තිබුණ නැහැ. ඒකත් මේ දුකට හේතුවක්. මේ අර්බුදයට හේතුවක්. නීති එක්කෙනෙකුට එක විදියට, තව කෙනෙකුට තව විදියකට. නීතිය නවන්න පටන් ගත්තා. ඒ හින්දා පාතාලේ රජ වෙන්න පටන් ගත්තා. දේශපාලන පාතාලයක් නිර්මාණය වුණා. දේශපාලන පාතාලයක්. ඉතින් හිරේ යන කට්ටිය පාර්ලිමේන්තු වෙන්න පටන් ගත්තා. අධිකරණේ නඩු අහලා හිරේට දැම්මට පස්සේ ජනාධිපතිගේ වරප්‍රසාදය යටතේ පාර්ලිමේන්තු ගෙනාවා. නැද්ද? කල්පනා කරලා බලන්න, මරණ දඬුවම් නියමෙච්ච කට්ටියත් පාර්ලිමේන්තුවේ ආයෙ ආවා. ඒ තරම් තමයි දේශපාලනේ ඇඟිලි ගැහුවේ. රටේ අග්‍රවිනිශ්චකාරවරියව ගෙදර ඇව්වා. හිටියක මම්ම. අදටත් සමහර මියගිය අයගේ මිය යාමට හේතුවවත් කියන්නේ නැහැ. ලසන්ත වික්‍රමතුංග, තාජුදීන් වගේ අය ඝාතනය කළා, මොකද උනේ කියලාවත් හොයාගන්න බැරි වුණා. මේක තමයි ඇත්ත தත්තේ. ඉතින් ඒක නිසා අපේ රටේ මේ අර්බුදේ දුකක් නම් ඒ අර්බුදේ නිර්මාණය වීමට හේතු වෙච්ච කාරණා, දුකට හේතු වෙච්ච කාරණා පහයි. මම ආයි කියන්නම්. ජාතික සලස්මක් නැතිකම, වංචා දූෂණ, මේ ගජමිත්‍ර දේශපාලනය, ඒ වගේම නීති ආධිපත්‍ය බිඳවැටීම, ඒ වගේම මේ කාරණා ටික බලපෑවා. ඉතින් මෙන්න මේවා තමයි ප්‍රශ්න. දැන් අපි ඊළඟට හොයන්න ඕන මේ දුකෙන් අපි ගැලවෙන්නේ කොහොමද? මේක විසඳුම මොකද්ද? මම මේ කාරණා ඔබට කියන්නේ මේ හැම දෙයක්ම ඔබට අදාළ නැහැ. හැබැයි අපි ගොඩනගන පාලනේ ගොඩන ගැංගුවට පස්සේ, මේක අපි නිර්මාණය කරාට පස්සේ අපි හැමෝම මේකට දායකට වෙන්න ඕන. දායක වෙන්න ඕන එක අරමුණක් ඇතුව. අපි යන්න ඕන ගමන කොහොමද යන්නේ කියලා අපි කවුරුත් දැනගෙන ඉන්න ඕන. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවෙන් එළියට ආපු ඒ අත්දැකීම් තියෙන, ඒ දක්ෂතාවය තියෙන, ඒ කැපකිරීම තියෙන, ඒක අරමුණකට වැඩ කරන්න පුළුවන් ධෛර්යවන්ත මිනිස්සු අපේ ආර්ථික ඉලක්ක පිළිබඳ අවබෝධයක් ඉන්න ඕන. අපේ වෛද්‍ය ශේෂ්ඨේ, ඉංජිනේරු ශේෂ්ඨේ, අනිකුත් හැම ශේෂ්ඨයකම කාර්යභාරය පිළිබඳව ඔබ අවබෝධයකින් ඉන්න ඕන. රටේ දේශපාලනය අපි කොහොමද කරන්න කියලා මන අවබෝධයක් ඔබට තියෙන්න ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා අපට අවශ්‍යයි ජාතික සලස්මක්. මේක තනි පුජ්‍යලයේ ජයග්‍රහණයක් නෙමෙයි. අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරනවා කියන්නේ මේ සමස්ත අපි හැමෝගෙම ජයග්‍රහණයක්. ඉතින් අපි කාටත් පොරබදන්න සිද්ධ වෙන, එකා වගේ වැඩ කරන්න සිද්ධ වෙන අරමුණක් තියෙනවා. ඒ අරමුණේ හැමෝටම කොටසක් තියෙනවා. ඒ අරමුණ අපි බෙදාගත්ත මිනිස්සු. අපේ අරුණ ජයසේකර සහෝදරයලා මේ ඉන්න හැමෝම, සම්පත් උයකොන්ද මහත්තයලා මේ හැමෝම ඒ අරමුණ හොඳින් අවබෝධ කරගෙන වැඩ කරන මිනිස්සු. ජාතික ජනබල වේගය කියන්නේ මේ මහා වූක්ෂය කියන්නේ මේ හැම අත්තක්ම එකතු වෙලා ඒ හැම අත්තකම සෙවන, රටට වැටෙන මහා දැවැන්ත වෘක්ෂයක්, ගහක්. ඉතින් ඒක නිසා ඒකෙන් අපි හැමෝම ඒක අරමුණකින් වැඩ කරන්න ඕන. ඉතින් අපි විශ්වාස කරන අන්න එතෙන්දී මෙතනින් අපි ගොඩ වෙන්න නම් අනිවාර්යයෙන් මොකද්ද? සලස්මකට අනුව අපි වැඩ කරන්න ඕන. ඒ සලස්මේ පදනම මොකද්ද? ඒ සලස්මේ පදනම තමයි නිෂ්පාදන ආර්ථිකයක් අපි හදන්න ඕන. මෙතෙක් අයාලේ ගියපු, ඉබාගාතේ ගියපු රට යලි එක තැනකට ගේන්න පුළුවන් නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන. හැබැයි නිෂ්පාදන ආර්ථිකය හදන්න ඕන අර ගජමිත්‍රයෝ කිහිප දෙනෙකුට වරප්‍රසාද බෙදා දුන්න ආර්ථිකයක් නෙමෙයි, රටේ පොදු මහ ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදල යන ආර්ථිකයක්. සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදල යන, සාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදල යන මොකද වෙන්න ඕනද? හැම ජන කොට්ටාසයක්ම ඒ ආර්ථිකය තුළ සාධාරණ ලෙස සහභාගී කරගන්න ඕන. සාධාරණ ලෙස සහභාගී කරගන්න ඕන ගොවි ජනතාව, ධීවර ජනතාව, විශ්‍රාමිකයා, තරුණ තරුණියන්, කාන්තාවන්, මේ හැමෝම, පිටරට ඉන්න අය, විදේශගත ශ්‍රී ලාංකිකයෝ, මේ හැමෝම මේ ආර්ථිකයේ කොටස්කාරය බවට පත් කරගන්න ඕන. හැබැයි කොටස්කාරය වෙන්නේ නැහැ ඉබේ. ඒ කොටස්කාරය වෙන්න නම් අනිවාර්යයෙන්ම ආර්ථිකයේ ප්‍රතිලාභයෙන් සහතික වෙන්න ඕන. මාලිමාවේ ආණ්ඩුවේ ඔබට තියෙන ප්‍රතිලාභය මොකද්ද? ඔබ ඒක දැනගෙන ඉන්න ඕන. අද මෙතන ඉන්න කවුරු හරි දන්නවද ආණවඩුවේ 2025 ආර්ථික සලස මොකද්ද කියලා? දැන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ
දෙදාස් විසිපහ ඔන්නෑ මේ අවුරුදු තුනේ සරසම කති කියල දන්නවාද. මේ ආනමඩුවේ ගොවි ජනතාවගේ ඊළඟ ඉලක්කය මොකක්ද කියලා කාටවත් පාසලකවත් උගන්නලා තියෙනවද? දරුවෝ ඒ ගැන දන්නවද? ඒ මොකුත් නෑ. එහෙනම් අපි හැම නෙමෙයි සලස්මක් අපි හදනවා, ජාතික මට්ටමේ ඉලක්කයක් හදනවා. ඒ ඉලක්කය තුළ අපි රට ගෙනියන්න ඕන තනක් නිර්මාණය කරනවා ඉදිරි අවුරුදු පහ තුළ. අන්න ඒකට අපි එකිනෙකා දායක වෙන්න ඕන. ඒක හින්දා දැන් අපිට හුඟක් අය කියන කෝ මාලිමාවට ආර්ථික වැඩපිල්ලක් නෑ, අපට දැක්මක් නෑ. නෑ තියෙනවා. වචන කිහිපයකින් කැටියෙන් කිව්වොත් ජනතාවට සාධාරණ ලෙස ප්‍රතිලාභ වෙදී යන නිෂ්පාදන ආර්ථිකයක්. බය නැතුව කියන්නේ ටික දෙනෙක් සැපවිඳින ආර්ථිකයක් නෙමෙයි, වැඩි දෙනෙක් සැපවිඳින පොහොසත් ලස්සන රටක් නිර්මාණය කිරීම තමයි අපේ අභිප්‍රාය. පොහොසත් ලස්සන රටක්, දුප්පත් රටක් නෙමෙයි. හුඟක් අය හිතන් ඉන්නවා, හිතන් ඉන්න තැනට මතය හදනවා මාලිමාවේ ආණ්ඩුවක් ආවම තියන අයගෙන් අරන් නැති අයට බෙදයි කියලා. තියන අයගෙන් අර එහෙම කතාවක් තියනනේ නේද? දැන් යවනවනේ මතයක් මාලිමාවේ ආණ්ඩුවක් ආවට පස්සේ මේ අර පරණ සෝවියට් දේශයේ සමාජවාදී කාලේ සමාජවාදෙත් එහෙම නැහැ. තියන අයගෙන් අරන් නැති අයට බෙදනවා කියලා. ඒක සමාජවාදෙ නෙමෙයි, ඒක සරදියල්වාදී නේද? සරදියල්වාදී අරගෙන බෙදන එක. තියන අයගෙන් අරන් නැති අයට බෙදුවොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? තියන අය ඊට පස්සේ වැඩ කරන්නේ නැහැ, මහන්සි වෙන්නේ නැහැ. මොකද? ආණ්ඩුව අරන් නැති අයට බෙදෙන හින්දා. නැති අය මහන්සි වෙන්නේත් නැහැ. මොකද? ආණ්ඩුව අරන් බෙදෙන හින්දා. දෙන හින්දා. තියන අය මහන්සි වෙන්නේ නැහැ තමන්ගේ ගන්න හින්දා. නැති අය මහන්සි වෙන්නේ නැහැ ආණ්ඩුව දෙන හින්දා. එතකොට දෙගොල්ලකෙම බෙදුවොත් මොකද වෙන්නේ? අරගෙන සතියයි බෙදන්න පුළුවන්, දෙගොල්ලම දුප්පත් වෙනවා. නැද්ද? එහෙනම් ඒක නෙමෙයි වෙන්න ඕන. මේ ආර්ථිකය උඩට ගන්න ඕන, ඉහළට ගන්න ඕන, කඩාවැටපු හැම නිෂ්පාදනයක් උඩට ගේන්න ඕන. අන්නේ උඩට ගේන සලස්ම ඇතුලේ ආණ්ඩුවේ බදු ආදායම් වැඩි වෙයි. අපි බදු ගහන්නේ නැහැ නැති බැරි කෙනාගෙන්. කවදාකත් ඒක වෙන්නේ නැහැ. දැන් තමයි ඒක වෙන්නේ. මේක මංකොල්ල කනවා වගේ නේද? තියෙන කෙනයි නැති කෙනයි කාගෙන බදු ගහනවා? එහෙම නෙමෙයි. ආදායම් වැඩි කරලා වැඩි වෙන ආදායම අනුවයි බදු ගන්න ඕන. මොකද ආණ්ඩුවකට බදු අවශ්‍යයි ආර්ථිකය පවත්වාගෙන යන්න, යටිතල පහසුකම් පවත්වාගෙන යන්න, අධ්‍යාපනයේ සෞඛ්‍ය පවත්වාගෙන යන්න, රෝහල් ටික පවත්වාගෙන යන්න, පෞද්ගලිකව මිනිසුන්ට කරගන්න බැරි දේවල් ටික කරලා දෙන්න, විනෝදේ විවේකයේ අධ්‍යාපනයේ මේ හැම දෙයකටම. හැබැයි ආර්ථිකය උඩට ගන්න නැතුව ඒක කරන්න බෑ. ආන් ඒක ඉලක්කයක් අපි හදා ගන්නවා. ඒ ඉලක්කයට අපි වැඩ කරනවා. හැබැයි ඒ වැඩ කරන්න නම් මොකද? ජනතාවට මුලින්ම විශ්වාසයක් නිර්මාණය වෙන්න ඕන. මොකද්ද විශ්වාසය? තමන්ගේ ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ, තමන්ගේ ආණ්ඩුව බොරු කියන්නේ නැහැ, තමන්ගේ ආණ්ඩුව ජනවරමට අනුව වැඩ කරනවා කියලා. ඒක අපි කොහොමද කරන්නේ? දැන් හුඟක් අය අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ තියෙන දූෂිත ක්‍රමයක් එක්ක, මේ තියෙන දූෂිත පාලනේ රාජ්‍ය යාන්ත්‍රණයක් එක්ක, මේ ඉන්න නිලධාරිවාදයක් එක්ක, මේ රාජ්‍ය සේවයේ ඉන්න වැඩි පිරිසත් එක්ක කොහොමද ඔයගොල්ලෝ මේ වැඩේ කරන්නේ? බෑ කියලා හිතුවොත් බෑම තමයි. හැබැයි අපි කරන්නේ කොහොමද? මුලින්ම ඒ ආදර්ශය දෙන්න ඕන ඉහළින් මුදුනෙන් දේශපාලන නායකත්වෙන්. අපි ඔයගොල්ලන්ට එක සහතිකයක් දෙනවා. අපට ආර්ථිකය හදන්න පැය 24න් බැරි වෙන්න පුළුවන්. ඒකට යම් කාලයක් ගත වෙයි. ඒක රැයකින් ආර්ථිකය වෙනස් කරන්න බැරි වෙයි. හැබැයි මේ රටේ මේ තියෙන දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අරගලය අපි ආරම්භ කරනවා බලය ලබාගත් විගසම පැය 24ක් යන්න කලින්. මොකද ඒකට අපිට කල් ගන්න බෑ. අනුර සහෝදරයට කියන්න පුළුවන්ද? මම ආණ්ඩුවේ ජනාධිපති වුණා සෑහෙන කාලෙකින් පළවෙනි වතාවට. ඒක හින්දා මටත් ආසයි රනිල් වික්‍රමසිංහ වගේ මාස 6ක් විතර ඉඳලා, රනිල් ගෝඨාභය රාජපක්ෂ වගේ තව මාස 6ක් ඉඳලා, ඊට පස්සේ අනුර දිසානායක වගේ ඉන්නම් කියන්නේ බෑ. එහෙම බෑ. අපිට කියන්න පුළුවන්ද නේද? මා අපිත් මේ සෑහෙන කාලෙකින් ඇමතිකමක් ගන්න. ඒක හින්දා රවි කරුණානායක වගේ මාස 6යි, බන්දුළු ගුණවර්ධන වගේ මාස 6යි, ඊට පස්සේ හඳුන් නැති වෙන්නම් කියන්න බෑ. එහෙම කිව්වොත් ඕගොල්ලෝ ගෝඨාභය රාජපක්ෂට කලින් ගහලා එලවන්නේ. ගෝඨාභය රාජපක්ෂට නම් අවුරුදු 2යි මාස 2යි දවස් 25ක් ඉන්න දුන්නා. අපට එහෙම ඉන්න දෙන්නෙත් නැහැ. අපි ඒක දන්නවා. මේ රටේ ජනතාව අපට බලය දෙන්නේ පරණ ආණ්ඩු කරපු වැරදි කරන්න නෙමෙයි. රාජපක්ෂල කරපු වැරදි කරන්න, රනිල් වික්‍රමසිංහල කරපු වැරදි කරන්න, ගෝඨාභයල කරපු වැරදි කරන්න. ඒ පිස්සු කෙලින ආණ්ඩුවක් නෙමෙයි මේ රටේ ජනතාව හදන්න යන්නේ. ජනතාවට වග කියන ආණ්ඩුවක්. වග කියන්න බැරි නායකයෙක්, පාලකයෙක්, ඇමතිවරයෙක් ඉන්නව නම් ජනතාව ව්‍යවස්ථානුකූලවම
යලි කැඳවීමේ බලය රිකෝලින් පවර් එක ගන්න ආණ්ඩුවක් තමයි මාලිමාවෙන් හදන්නේ. මාලිමාවෙන් හදන්නේ. ඒක හින්දා ඔයගොල්ලෝ මතක තියාගන්න, ලියා තියාගන්න, වාර්තා කරලා තියාගන්න. අපි පළවෙනියෙන්ම කරන්නේ මොකද්ද? මෙතෙක් මේ දේශපාලනයේ තිබිච්ච ගජමිතුරු සංස්කෘතිය අයින් කරනා වගේම ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ජනතාවට නැති සහන වරප්‍රසාද දෙන්නේ නැහැ. නීතියෙන්ම අපි අහෝසි කරගන්නවා. අහෝසි කරගන්නවා. මෙතනට ආපු කවුරුවක්වත් ආවේ නැන්නේ පොලිසියක ආරක්ෂාවත් එක්ක නේද? මේ ආනවඩුව පොලිසියේ තියෙන ඔක්කොම වාහන ටිකයි නිලධාරීන් ටිකයි ඉස්සරහින් පිටිපස්සෙන් දාගෙන ආවේ නැන්නේ මෙතන ඉන්න කවුරුවක්වත්. අපි ආවෙත් නැහැ. එහෙනම් අපි බලේට ආවට පස්සේ අපිට එහෙ වැඩක් නැහැ. උඹලක් නැහැ. මෙතන කාගේ හරි ගයක් තියනවද? නාවික හමුදාවෙන් කන්න උයන, ගුවන් හමුදාවෙන් ආරක්ෂාව දෙන, හමුදාවෙන් ආරක්ෂාව දෙන, පොලිසිය මුරපුලක් තියාගෙන ඉන්න තියනවද? මතරම නිල නිවාසයක් තියෙනවා. දාණ්ඩුවෙන් ලයිට් බිල ගෙවන, වතුර බිල ගෙවන, ටෙලිෆෝන් බිල ගෙවන ජනතාවට නැහැනේ. එහෙනම් ඇමතිවරුන්ට ඕනත් නැහැ. ඇමතිවරුන්ට ඕනත් නැහැ. මොකද මේ තක්කඩි දේශපාලනේ ආපස්සට හරවන්න නම් එවැනි කැපකිරීමක් මාලිමාවේ නායකයින්ගෙන් පාලකයින්ගෙන් ජනතාව අපේක්ෂා කරනවා. ඕගොල්ලෝ බය නැතුව ගිහිල්ලා ඒක නියෝජනය කරන්න. ඕගොල්ලෝ ගමට ගිහිල්ලා, ගමේ ජනතාවට ගිහිල්ලා බය නැතුව කියන්න. මොකක්ද ඔයාලගේ ආර්ථික ප්‍රතිපත්තිය කියලා අහනකොට වංචාව දූෂණය නතර කිරීම, හොරකම නැවැත්වීම, නාස්තිය නැවැත්වීම, නිෂ්පාදන ආර්ථිකය පණ ගැසීම, ඒකට කොහොමද කරන්නේ කියලා අහනකොට කියන්න අපේ නායකයෝ තමයි මුලින්ම ආදර්ශය දෙන්නේ. අපි වග කියනවා කියලා කියන්නේ. බය නැතුව කියන්න. මෙතන ඉන්න ඕනම සහෝදරයෙකුට, සහෝදරියකට තමන් වෙනුවෙන්, අපේ නායකයෝ වෙනුවෙන් වග වෙන්න පුළුවන් මිනිස්සු. මේ අරුණ ගුණසේකර, අරුණ ජයසේකර මහත්මයා, සම්පත් වූ කොඳ මහත්යලා හමුදා විදද්දි, ඉහළ තනතුරු දරද්දි, වංචා දූෂණ වලට දායක වෙලා හිටියනම්, මැදිහත් වෙලා හිටියනම්, හොර ටෙන්ඩර් ගඳුන වලට මැදිහත් වෙලා හිටියනම්, හමුදාවට ආයුධ ගන්න ගිවිසුම් වලට හොරපාරෙන් කොමිස් අරගෙන මැදිහත් වෙලා හිටියනම්, ඕගොල්ලෝ හිතනවා දාද මෙතන ඉන්න දෙනවා කියලා. මාලිමාවේ වේදිකාවට නැගලා මේ ආපු ටික දවසවත් ඉන්න දෙන්නේ නැහැ. එහෙනම් කොමිසන් දාලා ගෙනහිල්ලා කුදලගෙන යන්නේ නැද්ද? කියන්න කල්පනා කර බලන්න. අපි පාර්ලිමේන්තුවේ හිටිය අවුරුදු 20කට වැඩිය. මම අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ. අනුර සහෝදරය අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ. එක රුපියලක් ජනතාවගේ මුදල් වංචා කරලා හොරකම් කළා, පගාවක් අරගෙන කොමිසයක් ගහලා තිබ්බනම් මේගොල්ලෝ ඉන්න දෙනවද අපිට මෙහෙම එළියේ? මේගොල්ලෝ මෙහෙම ඉන්න දෙනවද අපිට එළියේ? එහෙනම් අද අපි හිරේ. බොරු චෝදනාවක් දාලා අපි හිරේ දානවා. එහෙනම් තියෙන චෝදනාවලට අමතරව මේ මහත්තුරුන්ටත් එහෙම තමයි. මේ වේදිකාව එහෙම එකක් නෙමෙයි කියලා ඒගොල්ලෝ ඔප්පු කළ ඉවරයි. ඒගොල්ලොන්ට එක රුපියලකවත් චෝදනාවක් වංචාවක් මේ මහත්තුරුන්ට විරුද්ධව ඔප්පු කරන්න බැරි නිසා තමයි මේ සුජාත දේශපාලනේ අද අපි කරන්නේ. වෙන මොනවද සහෝදරවරු මේ රට හදන්න අපේ තියෙන සුදුසුකම්? වෙන මොනවද අහන්නේ? දැන් හුඟක් අය කියනවා මේ පළපුරුද්ද තියෙන අය අපිට නෑලු, රට දන්න අය නෑලු. එහෙමනේ කියන්නේ අර වේදිකාව. ඉතින් රට දන්න අයම හොයනවා නම් ඔය ඉන්න අයගෙන්ම තමයි පාර්ලිමේන්තුව හදාගන්න වෙන්නේ. වෙන කවුද දන්න අය? ඔය ඉන්න අයමනේ. චාමර සම්පත්ලා හොඳට දන්නවනේ. ඈ මහින්දානන්දලා, රෝහිත අබේගුණවර්ධනලා, ඈ හිරුණිකාලා, ලක්ෂ්මන් කිරියල්ලලා හොඳට දන්න අය. අපි ඒ අය මේකට හවුල් කරගන්නේ නැහැ. වෙන එකක් තියා ඇමතිවරු දෙවුරුන් දෙන දවසේ, අද මතක තියාගන්න, ජනාධිපති ඇමතිවරු දෙවුරුන් දෙන දවසේ පවුල ඥාතින් ලං කරගන්නවත් නෑ අපි. ඇයි දැන් ඔය හුඟක් ඇමතිවරු වෙන ආණ්ඩුවල දිවුරුන් දෙන දවසට වටේට තියාගන්නනේ පවුල ඥාතින් ටික? ඔයගොල්ලෝ දැකලා නැද්ද එහෙම? ඈ ඇමතිතුමා ළඟින් ඉන්න කවුද මෙහෙම බලාගෙන? අස්සම් කරනකොට වැඩ බාර ගන්න වෙලාවට කවුද ඉන්නේ? නෝනා. ඇයි නෝනා ළඟ තියාගෙන ඉන්නේ මේ වෙලාවට? නෝනා මැතිවරණ කාලේ පේන්නත් නෑ, ඇමතිගම ගත්තට පස්සේ පේන්නෙත් නෑ. හැබැයි අර දිවුරුන් දෙන වෙලාවට ළඟට මෙලා මෙහෙම බලාගෙන ඉන්නවා, අස්සන හරියට ගහනවද කියලා. ඒ ඇයි නෝනා ළඟ තියාගන්නේ? හේතුව දන්නවද? ඒ වෙලාවට විතරක් නෝනා ළඟ තියාගන්න හේතුව? ඈ පෞද්ගලික ලේකම් වෙන්නේ නෝනා. පෞද්ගලික ලේකම් නෝනා කරගත්තාන්න ඒ වෙලාවට තියාගන්නේ මොකද? මොකද ඇමතිතුමාට වඩා සමහරුන්ට වැදගත් කවුද යාගේ පෞද්ගලික ලේකම් වෙන්නේ? මොකද කොමිස් එක දෙන්න වෙන්නේ, පගාව දෙන්න වෙන්නේ පෞද්ගලික ලේකම් හරහා කියලා ඒගොල්ලෝ දන්නවා. හුඟක් අය ඉන්නවනේ එහෙම ඇමතිවරු. සමහර ඇමතිවරු කියනවා මම නම් මොකටවත් සම්බන්ධ නැහැ. නේ දැන් සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිතුමා කාලයක් අධ්‍යාපන ඇමති. එයා කියන මම නම් සම්බන්ධ නැහැ.
අධ්‍යාපන ඇමතිකමට මම ළමයි දාන්න අර මේ පගාව අරගෙන නැහැ. මොකද එයා අරගන්න එයාගේ ඉන්න ඒකට දෙන්නේ. හරිද? දන්නයි දන්නෝ. තේරෙයි? ලක්ෂ්මණ කිරියල්ල හිටියානේ මොකද මාර්ග සංවර්ධන ඇමති. අධිවේගී මාර්ග බාරව එහෙම ලක්ෂ්මණ කිරියල්ල පගාව අරගෙන නැහැ. එයා ඒ වැඩේ සම්පූර්ණ කරේ දුව. ඒ කවුරුත් දන්නෝ. ඉතින් පෞද්ගලිකලේ කමුණාම ඇති. මම දැක්ක මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මගේ අතේ නෑනේ ඔය ගෑවිලා. එයාගේ අතේ ගෑවෙන දෙයක් නෑනේ දුවනේ ඔක්කොම කරේ. නේද? දුව පුතා ඒගොල්ලෝ. අන්න ඒගොල්ලෝ තමයි ඒකට ළඟ තියාගන්නේ. ඉතින් අපිට ඕනද එහෙම එකක්? අපේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතින් තියාගන්නවද? තියාගන්න ඕනද? නෑ. අපිට එහෙම ඕනේ නෑ. අපිට එහෙම වාහන මේනියාවක් එහෙම කොමිස් ගැහිලි හොරගම් කිරිලි මේ දේශපාලනේ නෑ. ඒ නැති නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. ඒ නැති නිසා තමයි රටට ආදරය කරන මිනිස්සු රෝද බදලා අද මාලිමාවත් එක්ක එකතු වෙලා තියෙන්නේ. එකතු වෙලා තියෙන්නේ. අපිට උදව් කරන අය ඕන තරම් ඉන්නවා. ඒ උදව් කරන හැමෝම අපෙන් ප්‍රතිලාභ අපේක්ෂා කරන අය නෙමෙයි. ඒගොල්ලෝ අපේක්ෂා කරන එක දෙයයි. මේ වැරදි පාරේ ආපු ගමන මේ විභාගාති කියපු රට වෙනස් කරන්න. මොකද මේක සුන්දර රටක්. මේකේ නැති දෙයක් නැහැ. මම හැමදාම කියන වගේ දිව්‍ය ලෝකෙන් වැටිච්ච කෑල්ලක් මේක. දිව්‍ය ලෝකයක් කියලා අපි හිතනවා නම් සියලු සැප සම්පත් තියෙන ඒ දිව්‍ය ලෝකෙන් වැටිච්ච කෑල්ලක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. මොකද වෙන ලෝකේ ඕන රටක් ගත්තොත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපට එහෙම නැහැ. අපට මහා දෙවන්ත සංචාරක ව්‍යාපාරයක් හදන්න පුළුවන් රටක් තියෙනවා. කර්මාන්ත පැත්තෙන් හිතුවොත් හැම ගමකම කර්මාන්ත තියෙනවා. ගොවිතැන පැත්තෙන් හිතුවොත් හැම දිස්ත්‍රික්කයකම ගොවිතැන තියෙනවා. දිස්ත්‍රික්ක 25ම රටවල් 25ක් තරම් විවිධත්වයක් තියෙනවා. මාතර තියෙන දේවල් පුත්තලමේ නැහැ. පුත්තලමේ තියෙන දේවල් මාතර නැහැ. අනුරාධපුරයේ තියෙන දේ කුරුණෑගල නැහැ. කුරුණෑගල තියෙන දේ නුවරඑළියේ නැහැ. පැය 6කින් 7කින් මේ රට පුරාම ඇවිදලෙන්න පුළුවන්. මේක අපූර්ව රටක්. අපූර්ව තැනක පිහිටලා තියෙන්නේ. හැබැයි මේ දිව්‍ය ලෝකෙට අපි අවුරුදු 5කට 6කට සැරයක් මොකද කරන්නේ? අපාය හයි කරගන්න. ඡන්දයක් එනකොට පුදුම වැඩක් කියන්නේ හොඳට හොයලා බලලා අර ඉන්න මර දූතයෝ ටික මේකට ගේනවා. නේද? හොරකම් කරනකෙත් උපරිම කට්ටිය. බොරු කියනකෙත් උපරිම කට්ටිය. නේද? වංචා කරනකෙත් උපරිම උන් ටික. පුදුම වැඩක් ඒක. එයාලා හැමදාම බැන බැන ඉන්නවා. ඒකේ පොඩි ජොලියකුත් තියෙනවා වගේ. නේද? අපි පත් කරගත්තේ නෑ වගේ ජනතාව බැන බැන ඉන්නවා. ඒ යුගය අවසානයි දැන්. ඒ යුගය අවසානයි දැන්. ජනතාව අපි ස්තුතිවන්ත වෙනවා තමන්ගේ අත්දැකීමෙන්ම වෙනස් වෙච්ච අති බහුතර ජනතාවක් මේ පාර මාලිමාවට කියලා කටපුරා කියලා එකතු වෙලා ඉන්නවා. රෝද බදලා ඉන්නවා මාලිමාවත් එක්ක අඬු කුමාර සහෝදරයත් එක්ක. මොකටද? පුජ්‍යලික ප්‍රතිලාභයකට නෙමෙයි. මෙතෙක් අපි රැවටීමට ලක් වුණා. අපි පරම්පරාවෙන් දේශපාලනය නිසා වෙනස් වෙන්න බැරිව හිටියා. අපි ලේ පාට කොළ පාට ලේ පාට නිල් පාට කියාගෙන හිටියා. නමුත් ඒක එහෙම නෙමෙයි සහෝදරයා. අපි මේ පාර වෙනස් කියලා කියන කටවල් ගාන දවස ගානේ වැඩි වෙමින් තියෙනවා. ලංකාවේ ඇතුළේ විතරක් නෙමෙයි. අද පළවෙනි වතාවට ලංකාවේ මැතිවරණයක් වෙනුවෙන් විදේශ රටවල් වල කැන්වසින් යන පටන් ගන්න තියෙනවා. පහුගිය සිකුරාදා කුවේට් වල අපේ සහෝදරවරු මාලිමාව ටී ෂර්ට් එක ගඳගෙන කුවේට් රටේ ශ්‍රී ලාංකිකයෝ හම්බෙන්න යන පටන් ගත්තා. අපේ සුනිල් කුමාර සහෝදරයා පෙරේදා මාලදිවයිනේ ගිහිල්ලා මැතිවරණ ප්‍රචාර කටයුතු ආරම්භ කළාම අපේ අනුර සහෝදරයා ලබන ජූනි 15 ලන්ඩන් වලට යනවා. ඒ විතරක් නෙමෙයි, ඒ රටවල ඉඳින සහෝදරවරු අගෝස්තු මාසේ ලෝකෙ පුරා ඉන්න ශ්‍රී ලාංකික ජනතාව රටට ආදරය කරන මිනිස්සු ලංකාවට එන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ මැතිවරණ ව්‍යාපාරයේ සොයච්ඡා සේවයට කැන්වසින් යන්න ආනමඩුවේ සහෝදරු වෙනවා. මේ ලෝක සිටියේ මේ කොහේ හරි තැනක ආනමඩුවෙන් ගිහිල්ලා ඉන්න අය ඉන්නවා නම් ඒ අය එනවා. ඕගොල්ලොන්ට කරදරයක් නැහැ. ඒගොල්ලොන්ගේ වියදමින්ම කැන්වසින් යනවා ආනමඩුව පුරා. මෙහෙම රටක කවදාකවත් නැතිවරණයක් තිබිලා තියෙනවද? සියලු දේ එකට සමපාත වෙලා තියෙනවා. දැන් අවශ්‍යතාවයන් සියල්ලකට සම්පූර්ණ වෙලා තියෙනවා. දුර්වල දේශපාලන නායකත්වයක් රටේ තියෙන්නේ. විපක්ෂ නායකයා පිළිගන්නේ නැහැ ජනතාව. ඒ අතරේ මාලිමාව බැබලෙනවා. ලෝකෙ පුරා විද්වතුන්ගේ ආදරය අපට ඇවිල්ලා තියෙනවා. ලෝකෙ පුරා රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය අපට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා මේක ජයග්‍රහණයේ අනිවාර්ය සටනක්. මේක ආපස්සට හැරිල්ලක් නැහැ. ජයග්‍රහණයේ අනිවාර්ය සටනක්. දෙගිඩියාවක් නැහැ.
ජයග්‍රහණය නියතයි. ඒ නියත ජයග්‍රහණයෙන් අපේ මාතෘභූමිය යළි ගොඩනගලා හදලා අපේ ඊළඟ පරම්පරාවට බාර දෙන්න ඔබ හැමදෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, වාසනාව බලය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.